මේ ලෝකයට සතාට සීපාවට විතරක් නෙවෙයි ගහකොළ තුරු වදුළු ගංගා ඇල දොළ මේ හැම දෙයකටම ලෞතුරා බුදුහාමුදුරු දේශනා කළේ ආදරය කරන ලෙංගතු කරන්නේවට ගරු කරන්න අද මේ නවීන විද්‍යාවේ හොයාගෙන තියෙනෝ ගස් කොළන් වලට පවා කතා කරන්න පුළුවන්කම ලැබෙනවා කියලා මම පහුගිය දවසක පත්‍රයක කියුවා දැන් අපි සමහර වෙලාවට ගහක් ළඟට ගිහිල්ලා ගින්දර ටිකක් ගිනි පෙට්ටියක් අරගෙන එහෙම ලෑස්ති වෙන්න ඔබට සමහර වෙලාවට මේක නඳුනාට මම ඔබ පුච්චන්නයි මේ ලෑස්ති වෙන්නේ කියලා මේ ගහට මේක දැනෙනවා මේ මා විනාශ කරන්න කෙනෙක් ඉන්නවා කියලා එතකොට බලන්න ඊ ගස් කොළන් වලට මේ කාරණාව දැනෙනවා ඒක සංවේදී කාරණාව ලෝතුරා බුදුහාමුදුරුව අර වස්වාසි කාලයේ පුරාවටම පවා භික්ෂුන් වහන්සේලාට අනුදෙනවදාලේ ඇවිදින්න යන්න එපා මේ පුංචි පුංචි පැලෑ තියෙන කාලේ එහෙම ඇවිදින්න ගියාට පස්සේ උඩට එන සත්තුත් නැති වෙලා යනෝ පැගිලා අර පුංචි පැලෑටි නැති වෙලා යනෝ ඒ කාලේ තමයි ලස්සනට පැලෑටි එන්නේ වරුසාව වැහැලා එහෙම ඒ නිසා පරිසරයට ලෞතුරා බුදුහාමුදුර පුදුමාකාර විදියට ලෙංගතු වුණා රමණීයානි අරඤ්ඤානි කියලා ඒ පරිසරයේ පිළිබඳ රහතන් වහන්සේලා බුදුහාමුදුරන්ට අවිල්ල කිව්ව මේ පරිසරයේ මෙච්චර සුවඳයි විශේෂම කිබුල්වත් නුවර ඔබ ඒ ගමන උඩ මතකයිනේ අද වගේ දවසක තමයි කිබුල්වත් නුවරකටත් බුදුහාමුදුරෝ වැඩි තමන්ගේ පිය රජතුමා ඇතුළු ඥාති පිරිස බලන්න එතකොට කාලුදායි හාමුදුරුව බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරනවා ස්වාමීන් බුදුරජාණන් වහන්සේ කිබුල් වතට යන පුරවරය මහ පුදුමාකාර විදියට ලස්සනයි ගස් කොළන් වල කෙඩි හැදිලා මල් පිරීලා ඇට වර්ග ඇවිල්ලා පුදුම ලස්සනට කොළ දළු දාලා තියෙනවා හරිම ලස්සනයි මේක බලන්න මේ මාර්ගේ තමයි අපිට යන්න තියෙන අපි මේකත් එක්කලා කිබුල් වතට යමු කියලා යෝජනා කරලා බුදුහාමුදුරුව එකඟ වෙලා කිබුල් වතට ගියේ ওই වෙසක් පොය දවසක එතකොට මේ පරිසරයේ පුදුමාකාර ඇල්මක් පුදුමාකාර ආදරයක් ලෞතුරා බුදුහාමුදුරන්ගේ තිබ්බා ඒ නිර්ාමිස දෙයක් ඒක සාමාන්‍යයෙන් ප්‍රස්තුතියක් හැටියට අරමුණක් හැටියට ඒක ගත්තේ නෑ ඒක බැලුවා එවෙල එච්චරයි ඒක වින්ද එච්චරයි ඒ හිම නැතුව මේක ඇස්සොලින් රූපයක් ගත්ත කියලා හරි අරමුණක් විදියට ඒක තියාගන්නේ නෑ ආතන් වහන්සේලා එහෙම තියාගන්නේ නෑ ඒකේ වෙලේ ගත්ත ලස්සනයි ඉවරයි බුදුහාමුදුරුව හැම වෙලාවෙදිම ධර්ම දේශනා කළා. හැබැයි දැන් සමහර වෙලාවට හිතෙන්න පුළුවන් ඔය කියන කාලේදී සියලුම පිරිස් බුදුරජාණන් වහන්සේට පක්ෂවද හිටියේ කියලා. දැන් හැම පැත්තකම දෙපැත්තක් තියෙනවානේ. නමුත් ඒ කාලවකවානුව තුළදී සියලුම දෙනා බුදුහාමුදුරන්ට පක්ෂපාතී වින්දලා නැහැ. ඒකනේ දෙව්දත් හාමුදුරන්ටත් පිරිසක් හිටියේ. තවත් ආගමික සාස්ත්‍රවරුන් හිටියා. ඒ කට්ටියටත් කණ්ඩායම් හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය පවා නොපිළිගත්ත ඒ මග නොපිළිගත්ත ඒ මග අනුගමනය නොකරපු ඒ මගට ආවෙ නැති පිරිස් ගොඩක් හිටියා. උදිදා වගේම තමයි අද බුදුහාමුදුරෝ ඉන්න කාලේ එහෙම වුණා නම් අද වගේ කාලෙක ඒක මහා අරුම පුදුම දෙයක් නෙවෙයි. එතකොට දැන් බුදුහාමුදුරන්ගේ අල්ලපු වැටේනේ හිටියේ චුන්දසූකර නමුත් දැන් බුදුහාමුදුරුව අල්ලපු වැටේ හිටිය කියලා මිනිහාගේ ජාවාරම නතර කළේ නැහනේ. එයාගේ වැඩේ අරගෙන කළා. තුම්මී කිච්චං ආතප්පං අක්ඛාතාරෝ තථාගත. බුදුහාමුදුරුවන්ට අපිව කවුරුවත් නිවනට ගෙනියන්න හරි අපායට ගෙනියන්න හරි දිව්‍ය ලෝකෙට ගෙනියන්න හරි එහෙම පුළුවන්කමක් නැහැ. මහණෙනි මම මග පෙන්වන්න විතරයි. තුම්මී කිච්චං ආතප්ප අක්ඛාතාරෝ තථාගත. මම මග පෙන්වන්න විතරයි. ඔබ තමයි මේක වීර්ය කළා මේ මාර්ගය යන්න ඕන. විතරයි බුදුහාමුදුරුව පැහැදිලි කළේ මේ විදියට මහා අමිල සේවාවක් සිද්ධ කළ බුදුහාමුදුරුව අවුරුදු 80 දී පරිනිර්වාණයට පත් වෙනවා අර කුසිනාරාවේ මල්ලව රජදරුවන්ගේ උපවත්තන සල්ලුවෙනට ගිහිල්ලා සල්ගස් දෙකක් මැද සැතපීලා බුදුහාමුදුරුව අවසාන වතාවට තමන්ගේ ශ්‍රී දිනෙත ඇරලා බලනවා සම්බුද්ධ ශාසනය මේ ලෝකෙ කොහෙද රැඳෙන්නේ රකින්නේ කවුද කියලා අන්න එතකොට පේනවා අනාගතයේ අවුරුදු 5000ක් කල අවුරුදු 5000ක් කල මගේ සම්බුද්ධ ශාසනය රැකින රටක් තියෙනවා ඒ තමයි ලංකාව
රකින්න જાතියක් තියෙනවා ඉන්නවා ඒ තමයි සිංහල જાතිය. ඒ නිසා සක්‍ර දේවියෝ කැඳවල කිව්වා අනාගතයේදී අවුරුදු 5000ක් කල් මගේ සම්බුද්ධ ශාසනය නිර්මල බුදුදහම රකින්න රටක් සහ ඒ රකින්න જાතියක් ඉන්නවා සිංහල જાතිය ඒ ශ්‍රී ලංකා දූපතේ ඒ අයව රකින්න කියලා. අන්න එදා තමයි සක්‍ර දේවියන්ට බුදුහාමුදුරුවෝ ඒ ඉල්ලීම කළේ එයාට ඒ රාජකාරියක් බාර දුන්නා. ඉතින් අද මම හිතනවා ඒක ඒ රාජකාරිය තවම දුරකට යම් කිසි දුරකට රැඳිලා තියෙනවා කියලා. ඊට අමතරව ලංකාව අවස්ථා දෙක තුනකදීම රාජ රජවරු දුතු ගැමුණු රජුරෝ එවැගේම පරාක්‍රමබාහු රජුරෝ දේවානම්පියතිස්ස රජුරෝ එවැගේ රජවරු කිහිප දෙනෙක්ම සසුනට සංගිකව පූජකලා රට මේ රට සංඝ සතු කළ පූජ කරනවා. එතකොට අපේ රටේ තියෙන හැම ගල් කැටයක් වැලි කැටයක් ගහක් කොළක් පාසාම කහ සිවුරට අයිති භූමියක් බුද්ධ ශාසනයට සම්බුද්ධ ශාසනයට අයිති රට. ඒ නිසා ඒ රට කවදාවත් එහෙම විනාශ කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ විනාශ කරන්න හදපු බලවේග තිකු කාලීනව හරි කිලි කාලීනව හරි විනාශ ස්වභාවයට පත් වෙලා ගිහිල්ලා තියෙනවා. මේ මෑත කාල වකවානුව පුරාවටම ඔබ ඔබේ සිත්කම් එහි මෙහි දමල බැලුවාට පස්සේදී ඔබට දැනෙන වෙයි මම මේ කියන කාරණාව කොච්චර ප්‍රායෝගිකද කියන එක. එතකොට අවුරුදු 80ක් කෙටි කාලයක් තුලදී ලෞතර බුදුහාමුදුරෝ පිරිනවම් පෑව කෙටි කාලයක් කියලා කියන්නේ අනිකුත් සිසු බුදුරජාණන් වහන්සේලා තණ්හං කර මේදං කර ඒ වගේ අටවිසි බුදුරජාණන් වහන්සේලා කල්ප ගණනාවක් ආශි වින්දනය කළා. නමුත් අපේ බුදුහාමුදුරෝ විතරයි අවුරුදු 80ක් ආයු වින්දනය කළේ. ඒක උනේ ආනන්ද හාමුදුරන්ට මාර්ය ආවේශ වෙලා හිටියා. අර ආරාධනාව කරන්න බැරි වුණා. මාර්ය බලාගෙන හිටියා. එයා ආරාධනාව කළා බුදුහාමුදුරෝ පිළිගත්තා. ඒකෙන් අපිට බුදුහාමුදුරෝ අවුරුදු 80කින් මේ ලෝකේ ඉඳපු ශ්‍රේෂ්ඨතම මානුෂීය සාස්වරයා හිමි වෙලා යනවා. ඉතින් අද මුළු ලෝකෙම මිනිස්සු එකම තැනක නතර වෙලා තියෙනවා. ඒ එකම තැනක නතර වෙලා තියෙන බුදුදහම ගැන බුදුදහම කියන තැන නෙවෙයි මොකක්ද මේ වෙන්නේ කියන තැන තමයි මුළු ලෝකෙම මිනිස්සු අද නතර වෙලා තියෙන්නේ. ඇයි මම මෙහෙම කියන්නේ ඔබට මතකනේ දැන් මේ ගත කරන කාල වකවානුව මේ දශකයක් වගේ කාලය 2000 ඉඳලා දැන් මේ 2011 ඔබට නිකමට හිතලා බැලුවද සබඳාම ඇයි මේ තරම් මිනිස්සුන්ට දඬුවම් කරන්නේ කියලා. මේ අවුරුදු 10 11 ඇතුළත අදහ ගන්න බැරි තරමට විශ්වාස කරන්න බැරි තරමට සබඳාම මිනිස්සුන්ට දඬුවම් කරනවා. මේ තුල තියෙන්නේ අර ඉදා ලෞතර බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ මේ පරිසරයට ආදරය කරන්න පරිසරයට ලෙන්ගතු වෙන්නේව රකින්න සියලු සත්වයන්ට සත්වයන් කියනකොට මිනිස් සතා විතරක් නෙමෙයි සෙසු සත්වයන්ටත් ගරු කරන්න යාළගේ ජීවිත ආරක්ෂා කරන්න අර පිනෙන නොපිනෙන ජීවිත ආරක්ෂා කරන්න ඒවට ජවයේ ජීවේ දෙන ගස්කොළන් ආරක්ෂා කරන්න කියන පණිවිඩයෙන් මිනිස්සු වයින් වෙලා තියෙනවා. සෝබාදහමටත් මේවා දරන්න පුළුවන් සීමාවක් තියෙනවා. සෝබාදහම උනත් මේව ඉවසගෙන ඉන්න කාල සීමාවක් තියෙනවා. මේ කාල සීමාව ඉවර වුණාට පස්සේ සෝබාදහම බොහොම නරක විදිහට මිනිස්සුන්ට දඬුවම් කරමින් ඉන්නවා. දැන් ඔබ දන්නවා පහුගිය දවසේ ජපානයේ මහ දවැන්ත සුනාමියක් ඇවිල්ලා දහස් ගණනාවක ජීවිත නැති වුණා. ඔබ දන්නවද සුනාමි ඒ කරදරය වෙච්ච ජපානය මහ මූදත් එක්ක හරියටම නරක විදියට ගනුදෙනු කරන රටක්. මහ මූදට කිසිම ආදරයක් ලෙන්ගතුකමක් නොදක්වමින් ඉන්න රටක්. අර මෝර මෝර මාළු නේද මේ මේ කට්ටිය ගොඩට ලක්ෂ ගානාවක් අරගෙන එනවා. ඔව් අරගෙන ඇවිල්ලා වරල් ටික කපල ළඟ තියාගෙන අර මාළු ටික විතරක් මූදට දානවා ලක්ෂ ගණනාවක්. අර අහිංසක සත්තුන්ගේ පියාඹල යන විදියක් නෑ වරල් නෑ. අර පුංචි පුංචි අනිකුත් මාළු ඇවිල්ලා මේ කොටල කරලා ඒ සත්තු එහෙම බොහොම අභාග්‍ය සම්පන්න විදියට මැරෙලා යනවා. මේ විදියට ලක්ෂ ගණනාවක් වෙනව සබාධම මේවත් මේ මේ විශ්ව මාතාව දරාගෙන ඉන්න සීමාවක් තියෙනවා. මේ මේ අසාධාරණ දේවල් වලට මොකක් හරි නැවතීමක් තියෙන්න ඕනනේ. ඉතින් එහෙම නතරවීමක් නැති තැන තමයි සබාධම දඬුවම් කරන උඹලා මේ යන මාර්ගේ වැරදි. මේ මාර්ගයෙන් අයින් වෙලා මීට වඩා සාධාරණ මාර්ගයකට එන්න කියන කාරණාවයි පණිවිඩේ කියනවා. නමුත් තවම මේ ලෝකෙ මිනිස්සු එහෙම
සූදානමක් තියෙන බව පේන්නේ නැහැ. දැන් ඔබ දන්නවනේ මේ 2012 වකවානුවේදී ලෝක විනාශයක් සිද්ධ වෙනවා කියන එක. හැබැයි ලෝක විනාශයම සිදු වෙයි කියලා අපිට ලොකු අනාවැකියක් කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් ලෝකෙට වසන සිද්ධ කරන ලෝකෙට පීඩාව ලෝකෙට සබාධහමට උහුල ගන්න බැරි දරා ගන්න බැරි අපරාධ කරන මිනිසුන්ගේ විනාශයක් සිද්ධ වෙන්න පුළුවන්. කියන්නේ ලෝකෙට විනාශයේ කැඳවන මිනිසුන්ගේ විනාශයක් වෙන්න පුළුවන්. සබෝහම පරිස්සමෙන් මෙන්න මේ කාලවකවානුව අපි ගත කරන්න ඕනේ. මේ ඉදිරි දවසර ඇතුළත මේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියෙන් පස්සේ ලැබෙන දවසර තුල ලෝකෙම ඔබට අදාහ ගන්න බැරි හිතා ගන්න බැරි වෙනස්කම් වෙන්න පුළුවන් කාලවකවානුව. ඒක අපේ රටටත් අදාළයි. අධර්මවාදීන් දුෂ්ට දුර්ජන බලවේග අවිනයවාදී බලවේග සදාචාරාත්මක නොවන ඉතාම දුෂ්ට පාපිෂ්ට බලවේගවල විනාශය මේ වකවානුව තුලදී වෙන්න පුළුවන්. ඒ නිසා අපි පුළුවන් තරම් දුරට ඒකයි අපි කියන්නේ ප්‍රතිපත්ති වලට මුල් තැන දීලා ප්‍රතිපත්ති ගරුකව ඔබේ ජීවිතය මේ වසර තුල හැඩ ගන්න ආයි ඉස්සරහට අරගෙන යන්න අමුතුවෙන් මහන්සියක් වෙන්න ඕනේ. මේ අවුරුද්දේ ඔබට මේක හැඩ ගන්න පුළුවන්. බොහොම පුංචි පුංචි දේවල් තමයි හදන්න තියෙන්නේ. පොඩි පොඩි අඩුපාඩුකම් තමයි පොඩි පොඩි අච්චරදීන් තමයි ඒව නැවත නැවත පිළිසකර කරගෙන එහෙම ගන්න තියෙන්නේ. එහෙම කළාට පස්සේ ඔබට දීකු ගමනකට යන්න පුළුවන්. ධම්මෝහවේ රක්කති ධම්මචාරේ අන්න ප්‍රතිපත්තිගරුක ජීවත් වෙනවා කියලා කියන්නේ ධර්මයට අනුකූලව ජීවත් වෙනවා කියන එක. එතකොට ධර්මයට අනුකූලව අපි සාධාරණව ජීවත් වෙනකොට දිව්‍ය වුණත් අපි දිහා බලලා අපිට වඳිනවා. මේ මිනිස්සු හොඳ මිනිස්සු යහපත් මිනිස්සු මේ මිනිසුන්ට යහපතක් වෙන්න ඕන මේ මිනිසුන්ට දියුණුවක් ආරක්ෂාවක් වෙන්න කියලා දෙවියෝ උනත් අපි දිහා හැරිලා බල්ල වන්දනා කරනවා ආශිර්වාද කරනවා. මේ නිසා මේ 2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති අවුරුද්ද ඔබ හැම දිනාටම ලොකු ඉඩහසරක් තියෙනවා ලොකු අවකාශයක් තියෙන ඔබේ ජීවිතේ පුංචි පුංචි අලුපාඩුකම් ඒවා හදාගෙන අලුතෙන් නැවත හිතලා බලලා කටයුතු කරන්න කුදු සබාදහම බොහොම අදාහ ගන්න බැරි විදියට සමහර වෙලාවලදී අපිට විශ්වාස කරන්න බෑ මේ තරම්ම දඬුවම් කරන්න තරම් ඔක්කොම කරපු වැරද්ද මොකද්ද කියලා සමහර වෙලාවට. නමුත් ඔබ දන්නවනේ ලොකු ගස් වැටෙනකොට පුංචි ගසුත් ඒකේ යට වෙලා එයාලත් කරපු වැරද්දක් නෑ. නමුත් ලොකු ගස් පල්ලෙහාට කඩාගෙන වැටෙනකොට පල්ලෙහා තියෙන පුංචි ගසුත් ඒවට යට වෙලා නැති වෙලා විනාශ ස්වභාවයට පත් වෙලා යනවා. එනිසා සමහර ලොකු ලොකු කට්ටිය කරන වැරදි හින්දා පුංචි අයටත් ඒකෙන් යම්කිසි බලපෑමක් තැලීමකට පොඩි වීමකට අසාධාරණයකට ලක් වෙන්න ඉඩ තියෙනවා. එනිසා අපි ඔක්කොම එක්කවලා සබාධහමට වැරදි නොකලට ලොකුවට වැරදි කරන අය නිසා අපිටත් ඒකේ ප්‍රතිවිපාක යම්කිසි ප්‍රතිඵල භුක්ති විඳින්න සිද්ධ වෙනවා. එතකොට අද දවස විශේෂයෙන්ම අපි ලංකාවේ අපි කියමු වෙසක් පොය දවසමයි කියලාද? එතකොට අද දවස පුරාවටම ලංකාවේ තරම් දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සිද්ධ වෙන තවත් දවසක් නැහැ. ලෝක බෞද්ධ අපිට වෙසක් පොය තරම් තවත් වැදගත් දවසක් නැහැ. මේක තමයි අපේ ආශ්චර්යමත් මහා පින්වන්ත මංගල්‍යය. මේස වඩා දෙයක් නැහැ. සිංහල අලුත් අවුරුද්ද කියලා කියන්නේ සිංහල ජාතිය මහා මංගල්‍යය. මේක තමයි සිංහල බෞද්ධ මිනිසුන්ගේ මහා පුණ්‍යවන්ත මංගල්‍යය. එදා රජ දවස හොඳට මතක තියාගන්න එදා රජ දවස රාජාභිෂේකයට තෝරගන්නේ වෙසක් පොය දවසක්. වෙසක් පොය දවසක් මුළු රටම එක්සේසත් කරපු දුටුගැමුණු මහරජතුමා රුවන්වැලි සෑය හදන්න ගන්නේ අද වගේ දවසක. වෙසක් පොය දවසක තමයි මේක පටන් ගන්නෙ. එතකොට සිංහල ජාතියේ සමාරම්භයේ සටහන් වෙන්නේ අපේ බුදුහාමුදුරුවෝ පරිනිර්වාණයට පත් වෙච්ච දවසේ ලංකාවට පැමිණි විජය කුමාරුගෙන් කියලා කියනවනේ එතුමාවෙත් අද වගේ දවසක. එතකොට කැලණි මණියක්කිත නාගරාජ ඒ කට්ටියගේ අර මැණික් පුටුගේ ප්‍රශ්නේ විසඳන්න බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 8කට පස්සේ අපේ මාතෘභූමියට නැවත වතාවක් බුදු පාපහසින් සිරිපා පහසින් පවිත්‍ර කරපු අවස්ථාවක් තමයි අද වගේ දවසක කැලණියට. ඊට පස්සේ කැලණියට වැඩම කරපු ගමන්ම සමනල කන්දටත් වැඩම කරලා ශ්‍රීපා සලකුණ තියලා එතන පූජනීය ස්ථානයක් බවට පත් කළා. ඊළඟට මෙහෙම බැලපුවාට පස්සේදී
බෞද්ධ ඉතිහාසයේ පුරාවටම ඉතාම වටිනාම ඉතාම වැදගත්ම අමරණීය අවස්ථාවක් තමයි මේ වෙසක් පුරපසළොස්වක් පොහොය දවස කියලා කියන්නේ අද මුළු ලෝකෙම මිනිසු විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා ඒ ඒ වෙනුවෙන් අවස්ථාවක් දීලා උත්සවයක් සංවිධානය කළා තියෙනවා ඒ නිසා මේක මහා ලොකු අවස්ථාවක් අපිට එතකොට දැන් මම හිතන ඔබට පැහැදිලි දැන් මේ අපි ලෞතුරා බුදු චරිතය සහ මේ 2600 කතාවත් එක්කලා බුදුහාමුදුරු කියන එක කාට හරි කෙනෙකුට ඔබට දැන් බොහොම සරලව පැහැදිලි කරන්න පුළුවන් මෙහිමයි උනේ මේ විදියටයි සිද්ධ උනේ කියන කාරණාව එතකොට